සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ මොහොතේදී කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන් අපිට අද වීඩියෝ එක හරහා මෙතනදී සාකච්ඡා කරන්නට මෙන්න මේ වගේ අවස්ථාවකට මෝන පාන්න වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට අවශ්‍යතාවයක් තියෙන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාට මේ වෙලාවේදී කතා කරන්නේ? අන්න ඒ ගැන තමයි මට අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට පුළුවන්කමක් ඇති වී තිබෙන්නේ කියන දේ ගැනත් ඔන්න සිහිපත් කරනවා. කොහොමනත් මම මෙන්න මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අනිවාර්යයෙන්ම සිහිපත් කරන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාට මේ වෙලාවේදී කියන්නේ? ඇත්තටම කියනවා නම් දැන් කල්පනට දෙයක් දැනගන්න ලැබුණට පස්සේ ඒක එක එල්ලෙම මේ විදියට දැනගන්නට උවමනාවක් තමයි තියෙන්නේ කියන එක අපි කාටවත් අමතක කරන්න පුළුවන් කමක් නැහැ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කිරීමට අපිට පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් මේ දේවල් මේ විදියට විතරක් නෙවෙයි තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කිරීමටත් පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කිරීමට අපි හැමෝටම පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් කොහොමනත් දැන් මම මොකක් ගැනද ඔයාට කියන්නේ? මේ පැහැදිලි කිරීම මේ විදියට සිද්ධ කරන්නට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් මොකක් ගැනද මේ වෙලාවේදී අපිට සිහිපත් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ? මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් එතනදී සිද්ධ කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් ඔන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කාරණය ගැන මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට ඔන්න කැමති වෙනවා කියන දේ ගැන අමතක කළ යුතු නැහැ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම දැන් කල්පනට අසේලට කලින් එන්න පුළුවන් වෙනවා. මොකද එයා ඕනම වෙලාවක ඕනම දෙයක් කරනකොට හරි ඉක්මනට වැඩ කරන්න පුළුවන්. ඉතින් එයා ඇමති කෙනෙක්නේ. ඉතින් ඒ නිසා එයාට පාර මිනිස්සු අයින් කරගෙන වුණත් එන්න පුළුවන් නිසා තමයි මෙලෙස කළ හැකි වන්නේ. ඉතින් මෙන්න මේ නිසා දැන් ඉදිරියට අපි හැමෝටම තව දෙයක් ගැන කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ඔන්න මම උනන්දුවක් ඇති කරගත්තේ. කොහොමනත් ඉදිරියට අපිට තව දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්නට පුළුවන් කමක් තිබෙනවා. මම මොකක් ගැනද ඔයාට කියන්නේ කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා ඇතිනේ. ඉතින් අන්න ඒ ගැන තවදුරටත් අනිවාර්යයෙන්ම කතා කරන්නට අවශ්‍යතාවයක් උදා කරගන්න බව කිව යුතුම දෙයක් විදියටයි මම ඔයත් එක්ක කතා කරන්නේ. කොහොමනත් අපි මෙන්න මේ දේ ගැන මේ විදියට කතා කරල හිටියොත් කල්පන දැන් පාටියකට ඇවිල්ලා අසේනිව ඇදගෙන යන්න දරන උත්සාහයක් අපිට ඉදිරියේ දකින්න පුළුවන්. හැබැයි අසේනියාවේ සීයත් එක්ක සීයා කල්පනට බැන වදිනවා. තමන්ගේ මිනිපිරි ආවේ තමන් එක්ක. ඒ නිසා තමන්ගේ මිනිපිරි ගැන කිසිම බයක් හැකක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට පුංචි කාලේදලම මිනිපිරි ආරක්ෂා කරන්න පුළුවන් වුණා. ඒ නිසා තමන්ට කිසිසේත්ම තව කෙනෙක්ගේ බලහත්කාරකම් වල ඉඩක් ලබා දෙන්න බෑ කියලා තමන් මේ වඳින්න ඉන්න කෙනා. ඉතින් එහෙම වෙලත් මේ විදියට කියන එක වැරදි කියලා සීයත් එක්ක මොන දේ කරත් සීයත් එක්කම තමයි අසේන යන්නේ. ඉතින් අසේල එනකම් ප්‍රශ්න ගොඩක් මෙතන ඇති වෙනවා.